සුදු රෙදි හොරා දෙව්ලොව පවා දෙවිනි වන්නා වූ අප මව්බිම හෙවත් ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉහළින්ම සිටින්නා වූ සුන්දර රටක්. අපේ රටෙහි ජෛව විවිධත්වය තව තවත් සුන්දර කරන්නා වූ පාරාදීසිය සත්ත්වලොවයි. එකි පාරාදීසිය තුල වන්න රටා මවන කුරුළු රජදහන සත්ත්වලොව තුල ඉහළින්ම වැජඹේ. සුදු සළුවක් ඇඟදවට වීසා නොමැතිව අප මව්බිමේ සංචාරයට පැමිණෙන සුදුරෙදි හොරා නම් සංචාරක පක්ෂියා පිළිබඳව හෙලිදරව්වයි මේ. සුදු බෙහෙති අලංකාර දිගු පෙඳයකට උඩුකම් උරුමකම් කියන මේ පක්ෂියා ඉන්දියාවේ හිමාල අඩවියේ සිට සීත ඍතුවේදී මෙරට සංචාරයට පැමිණෙන නිහරියන් අතරින් සුදුරෙදි හොරා ඉතා ජනප්‍රිය පක්ෂියකි. ඒෂියන් පැරඩයිස් ෆ්ලයිකැචර් ලෙස ඉංග්‍රීසි භාෂෙන් හඳුන්වන මේ පක්ෂි විශේෂයේ සත්ත්ව විද්‍යාත්මක නාමය නම් ටර්පෙසිෆෝන් ෆැරඩිසියන්නයි. කුරුළු විශේෂයේ උපවිශේෂ 14කට අයත් වෙයි. මේ කුරුළු විශේෂය රැහන් මාරා නමින්ද හඳුන්වයි. මන්ද ඔවුන්ගේ රැහන් දෙකක් මෙන් දිගැති පෙඳ මේ නාමය ලැබීමට හේතුවක් වී තිබීමයි. සුදු රෙදි හොරා නම් කුරුළු විශේෂය කිරිල්ලියන්ට හිමිවන්නේ කෙටි පෙඳයක් පමණි. කිරිල්ලියගේ පැහැය රතට හුරු දුඹුරු වර්ණයක් ගනී. විශේෂය නම් මේ පිරිමි සතාද කුඩා කාලයේදී රතු දුඹුරු පැහැයක් ගන්නා අතර වයස අවුරුදු දෙකක් පමණ වූ විට වර්ණය වෙනස් වීම ආරම්භ වන්නේ කුරුළු පාරාදීසයේ වර්ණ රටා අලුත් කරමිනි. සුදු රෙදි හොරා කුඩා කාලයේදී මෙරට වාසය කරන සිවුරු හොරාට බොහෝ සමානකම් දක්වයි. එනම් ශ්‍රී ලංකාවේ වාසය කරන සිවුරු හොරා හෙවත් බොර ආසියා රත් පැහැයක් ගනී. මේ නිසා සුදු රෙදි හොරා කුඩා කාලයේදී දුටුවොත් සිවුරු හොරා ලෙස වරදවා වටහා ගනී. නමුත් සුදු රෙදි හොරාගේ වයස අවුරුද්දක් දෙකක් ගිය විට මේ කුරුළු විශේෂයේ පැරණි රත් පැහැති දුඹුරු වර්ණයෙන් යුත් පිහාටු හැලී යන අතර වර්ණ විපර්යාසයක් වී සුදු පැහැති පියාපත්වලින් වැසුණු ආකර්ෂණීය සුදු රෙදි හොරුන් අවට පරිසරය තුළ දැකගත හැකිය. සුදු රෙදි හොරා රෑස් හඬින් නාද කරනු ලබයි. ඒ අනුව අප අවට පරිසරයේ කුරුළු නාදයන්ට සවන් දී සිටියොත් සුදු රෙදි හොරුන් දැක බලා ගැනීමටද අවස්ථාවක් උදා වෙයි. මේ කුරුළු විශේෂ ආහාර ලෙස ගනු ලබන්නේ කෘමීන් හා මැස්සන් වැනි කුඩා සතුන්ය. සුදු රෙදි හොරා ලෙස හඳුන්වන මේ කුරුළු විශේෂය මුල්වරට ලොවට විද්‍යාත්මක හඳුන්වා දී ඇත්තේ 1758 දී කැරොල්ස් ලිනියස් නම් පුද්ගලයෙකු විසිනි. මධ්‍යමහා දකුණු දිග ඉන්දියාව නිජ භූමිය කරගත් සුදු රෙදි හොරා බංගලාදේශයේ බටහිර මීයන් මාරයේ දැකගත හැකි කුරුල්ලෙකි. සීත ඍතුව එළඹීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණියද මෙරට දී සිය වර්ගයා බෝ කිරීමක් සිදු කරන්නේ නැත. අවට පරිසරයේ ඇසෙන මිහිරි කුරුළු නාදයන්ට සවන් දුන්නොත් සුදු රෙදි හොරුන්ද දැක ගැනීමට හැකිවනු ඇත. ඒ වගේම නොසන්සුන් මනස සංසුන් කිරීමටද කුරුළු ගීවලට හැකියාවක් ඇත.